Net FM. අයිබුවන්ඩ ජනහිතගේ බිරිදු සුරල් ආයිබන්ඩ සුපෙන්ගතුනි ආයිබන්ඩ බලන්ඩ සුපෙන්ගතුනි මේ විභාගවලට බයවෙලා ළමයෙක් තාත්තගේ තුවක්කු අරගෙන වෙඩි තියාගෙන මැරිලා තියෙනවා. තවත් ළමයි විභාගයට මූණ දුන්නට පස්සෙත් විභාගේ අසමත් වුණා කියලා එක එක විදිහට දිවි නහ ගන්නවා. බලන්ඩ කොතනද වැරද්ද? විභාගවලට යන ළමයින්ගේද නැත්නම් දෙමව්පියන්ගේද? හල බලන්නකෝ. සහ අතේ ඇවිදලා පුද පූජද තබලා දරුවෙක් ඔබ හදාගන්නවා. ලොකු ගානක් යට කරලා තව දහදුක් විඳලා හොඳ පාසල්ලකට දමාගන්නවා. තරගෙ දැන් හරිම වැඩි, හොඳටම ඉගෙන ගත යුතුයි. ඒ හින්දාම දරුවට වද දෙනවා. විභාගේ වෙනුවෙන් දරුවන් දක්වනවා. පාස් කරන්නට ඉයලින් තරඟ විභාග එපා දෙන්න දරුවන්හට කරදර එමට. එපා දෙන්න දරුවන්හට කරදර එමට. එහා ගෙදර ලොකු පුතා ඉහලින් පාස් වෙලා ඇයි ඔයාට බැරි එහෙම කරන්න? ඔයා ලොක්කෙක් වෙන්න ඕන එය දැනගන්න. ඒ හින්ද පන්ති ගොඩකට යන්න. සෙල්ලමට නෑයිඩ ඉන්න කාමරේ තුළ දරුව මනසින් වැටිලා බලංඉදි. නෑ විනෝද වෙන්න කාලයක් දරුවට පොත පතේම ඉන්නට වීනේ අද. පොත පතේම ඉන්නට වීනේ අද. ගත උණු වසර තුනි මේක ප්‍රතිඵල ලැබුණේ දරුවෝ විසිගානක් ඇත මරුතුරුලේ. විභාග බියනේ දැනුනි ඒ නිසයි මිය ගියේ. දිවිහානි කරන් ජීවිත නැසුනේ. මේ ඊයේ පෙරේදා සිසුවෙක් මිය ඇදුනා තුවක්කුවෙන් වෙඩි තබාගෙන. දරුවට පීඩනේ වැඩි ආතතියද වැඩි වෙයි. දිවි නසාගන්න ඒ නිසා පෙළඹෙයි. දිවි නසාගන්න ඒ නිසා පෙළඹෙයි. විභාග සමත් නෑ කියා ජීවිතේ අසමත් වෙනවා. කියා කිව්වේ කවුරුන්ද මෙයා? මේ ලෝකෙ බිහි වුණා ලොකු උගතුන් සමදා අසමත් වුණු විභාග පරදා. දරුවන්ගේ දස්කම් ඔබ මැනලා බලන්න. ඒ අනුව ගමන සකසා දෙන්න. එපා හෙට්ටු කරන්න ළමයව තේරුම් ගන්න. යාහැකිමාවතේ යවන්න. යාහැකිමාවතේ යවන්න. එපා හෙට්ටු කරන්න ළමයව තේරුම් ගන්න. යාහැකිමාවතේ යවන්න. යාහැකිමාවතේ යවන්න. ඕ මලන්න සුපෙන් උතුනි ගොඩාක් දෙමව්පියෝ හිතාගෙන ඉන්නවා හැම ළමයෙක්ම ඉගෙනගෙන දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්නම ඕනේ කියලා. එහෙම නෑ. යන්න අතක් තියෙනවා. ඒ අත තෝරගෙන ළමයා ඇව්වොතින් අන්නිදාට ළමයා ඉහළ තැනකට එනවා.